आदरणीय द्वेपुते अपसुसस्पेल कुस्विद्याव हदारण दारुदेरियांट यूहगत रज्जना विश्लेशने अक्राण तमय अधागाने नेतेंदे आपी यूहगत रज्जना प्रश्न ओगोलांगे विभाग पेपर एकट कोहमद एन्ने एतो यूहगत रज्जना प्रश्न एकट ओगोल पाड़ं किरीमे दी सूदानां वेन्ने कोहमद कियने के तमय अपी अध कता कराने आपी අපි එතෙන්ට යන්න කලින් අපි බලමු දැන් දුවල පුතාලට විභාග ලං වෙලා තියෙන්නේ. එතකොට දැන් කොහොමද ඕගොල්ලන් ඉන්න තත්ත්වය? දැන් මානසික වැටිලාද නැත්නම් ඉක්මනට විභාගෙ තිබ්බොත් හොඳයි කියලා ඉන්නවද? නැත්නම් විභාගෙ තව කල් යනවා නම් හොඳයි කියලා ඉන්නවද? මං සූදානම් වුණා මදි කියලා ඉන්නවද? මං කොහොමද මේ අන්තිම මොහොතේ ලෑස්ති වෙන්නේ වගේ ප්‍රශ්න ගැටළු මේ දරුවන්ට ඇති. අපි ඒව ගැන චුට්ටක් කතා කරලා අපේ ප්‍රධාන අරමුණට යමු. ඉන්දුවේ පුතේ අපි හැමෝගෙම ජීවිතවල අපිට තියෙන පුතේ ශක්තියින්. අපිට ගොඩාක් ශක්තියින් තියෙනවා. මිනිස්සු විදියට අපිට තියෙන ශක්තියින් වෙනස් සත්තුන්ට නැහැ. ඒ වගේම අපිට ශක්තියින් තියෙනවා වගේම පුතේ අපේ දුර්වලතා හරියට තියෙනවා. එතකොට මේ දුර්වලතා අපි අඳුන ගන්න ඕන අඳුනගෙන ඒවා නැති කර ගන්න ඕනේ. එතකොට ඒ වගේම මිනිස්සු විදියට අපිට ලැබුණු අවස්ථා ගොඩාක් තියෙනවා අපේ ජීවිතේ. ඒ වගේම අපිට අපේ ජයග්‍රහණ වලට යන්න අපිට ගොඩාක් අභියෝගත් තියෙනවා. එතකොට උසස් පෙළ හදාරන දරුවන් විදියට අපි මේ SWOT කියන ඇනලිසිස් එක අපි දාමු පුතේ. ඔයාලගේ උසස් පෙළ විභාගය සාර්ථක කරගන්න කොහොමද අපි මේක යොදාගන්නේ කියලා. එතකොට S කියන්නේ ශක්තියින්. ඔයාලගේ උසස් පෙළ විභාගය හොඳින් ජයග්‍රහණය කරන්න ඔයාලට දැනට ඔයාලට තියෙන ශක්තියින් මොනවාද කියලා කතා කරමු. ඊට පස්සේ ඇයි අපිට මේ විභාගය ජයග්‍රහණය කරන්න බෑ කියලා හිතෙන්නේ? මොනවද ඔයාලගේ තියෙන දුර්වලතා? අන්න ඒ ටික කතා කරමු. ඊට පස්සේ අපි බලමු ඔයාලට කොච්චර අවස්ථාවන් ලැබිලා තියෙනවද. ඒව කතා කරමු. ඊට පස්සේ මේ ඔයාලගේ ජයග්‍රහණය කරලා ළඟා වෙන්න ඔයාලට තියෙන අභියෝග මොනවද කියලා අපි කතා කරමු. දැන් බලන්න දුවේ පුතේ උසස් පෙළ විභාගයේ හදාරන ඔය දරුවන්ට මොනවද තියෙන ශක්තිය? ඇයි පුතේ ඔයාලා හැමෝම උසස් පෙළ කරන්න ඇවිල්ලා තියෙන්නේ සාමාන්‍ය පෙළ විභාගේ පාස් වෙලානේ. එතකොට ඔයාලට දක්ෂතා තියෙනවා. ඒ වගේම පාඩම් තේරුම් ගන්න හැකියාව ඔයාලට තියෙනවා. ඈ එතකොට පාඩමක් කියවලා තේරුම් ගන්න පුළුවන් නැත්නම් ගුරුවරයෙකු ගන්න එක තේරුම් ගන්න පුළුවන්. එතකොට උසස් පෙළ විභාගයේ සමත් වීමට ඔයාලට ආසාවක් උනන්දුවක් තියෙනවා. ඉගෙනීමට ඔයාලට දෙමව්පියෝ සහෝදර සහෝදරයෝ නැදෑය යාළු උදව් කරනවා. එතකොට දැන් මාර්ගගත අධ්‍යාපනයට අනුගත වෙලා ඉගෙන ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔයාලට පාඩම් සැලසුම් කරන්න පුළුවන් වෙලා තියෙනවා. නිර්මාණශීලී බව ඔයාලට තියෙනවා. අතර කාලයේ කලමනාකරණය කරන්න හැකියාවක් තියෙනවා. එතකොට මේවා ඔයගොල්ලන්ගේ ශක්තියින් විදියට සලකන්න පුළුවන්. බලන්න පුතේ ඉගෙනීමට ඇති දක්ෂතාවය. දැන් ඔයාලා සාමාන්‍ය පෙළ විභාගේ පාස් වුණා. සමහර ළමයි ශිෂ්‍යත්වෙත් පාස් වුණා. එතකොට බලන්න පුතේ මෙච්චර සාමාන්‍ය පෙළත් පාස් වෙලා උසස් පෙළ කියන කඩේීමට ඕගොල්ලෝ දැන් ඇවිල්ලා ඉන්නවා. මෙහෙම එන්න පුළුවන් උනේ පුතේ ඔයාලට දක්ෂතාවයක් තියෙන හින්දානේ. ඉගෙන ගන්න දක්ෂතාවයක් තියෙන හින්දා. ඒකට යොමු වීමක් තියෙන හින්දා. ආසාවක් තියෙන හින්දා. අවශ්‍යතාවයක් තියෙන හින්දා තමයි දුවේ පුතේ ඔයාලා මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. එතකොට ඔයාලට කිසිසේත්ම මෝඩ ළමයි කියලා කාටවත් කියන්න බෑ. ඔයාලටවත් කියා ගන්න බෑ. ඒක හරීම වැරදි. ඉතින් මේ දක්ෂතාවයේ ඉගෙනීමට දක්ෂතාවය තියෙනවා නම් අපිට පුළුවන් මොනව කරන්නද? ඉගෙන ගන්න. එතකොට පොත්පත් කියවලා ඉගෙනීම වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේ ඔයාලට මේ දක්ෂතාවය තියෙනවා කියලා ඔයාලා දැනගත්තාම ඔයාලගේ හිතට ඇති වෙන්න ඕන මොකද්ද? ආත්ම අභිමානයක් ඉති. මොකද ඔගොල්ලෝ ජයග්‍රහණ ලබලා ඔගොල්ලෝ සහතික ලබලා ඔයාලා මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ ඔයාලා දක්ෂතාවයන් තියෙන ළමයි නිසානේ දුවේ පුතේ. දැන් ඔයාලගේ හිත පිරීලා තියෙන්න ඕන මොනාගෙන්ද? ආත්ම අභිමානයෙන්. එතකොට මේ ආත්ම අභිමානය ඔයාලව ඉදිරියට අරගෙන යනවා පුතේ.
එතකොට ඒ ආත්ම අභිමානය නැති කරගන්න ඔයාලා කල්පනා කරන්න මම මේ ජයග්‍රහණ ලැබුවා ඈ ඒ විදියට ඔයාලා හිතන්න එතකොට ඔයාලගේ ආත්ම අභිමානය කියන එක වර්ධනය වෙනවා බලන්න පුතේ ඕගොල්ලන්ට පාඩම් තේරුම් ගැනීමේ හැකියාව තියෙනවනේ පුතේ ඔයාලා හොඳට පොත් පාඩම් කරනකොට ඒ පොත්වල තියෙන කරුණු කාරණා ඔයාලට අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා. ඒකත් ඔයාලට තියෙන ලොකු ශක්තිය. සමහර අයට මේ හැකියාව හරි අඩුයි. ඒ වගේම ගුරුවරයෙක් යමක් තේරුම් කරනකොට ඒක තේරුම් ගැනීමේ හැකියාව තියෙන ඔයාලට. එතකොට ඒක ලොකු ශක්තියක්. අර එහෙම තියෙන දරුවන්ට සමහර විට ගුරුවරු ඉගැන්වුවේ නැතත් සම්පත් පොත් හොයාගෙන තවත් ඒකට අදාළ ප්‍රශ්න පත්‍ර उत्तर पत्र विभाग जयग्रहण करेर शक्ति उसे विभाग समाप्ति හරි උනන්දුවක් තියෙනවා. ඒකේ හින්දා ඔයගොල්ලෝ මොකද කරන්නේ? අර දිවයිනේ පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා ගත්ත අය පාඩම් කරේ කොහොමද? ඒගොල්ලෝ ජයග්‍රහණ ලැබුවේ කොහොමද? ඒවා පවා හොයලා බලනවා නේ. දිස්ත්‍රික්කේ පළවෙනියා ගත්ත අය කොහොමද? ඒගොල්ලෝ කොච්චර ප්‍රතිඵලයක් දැම්මද? මට ඒ ප්‍රතිඵලය දාන්න පුළුවන් වෙයිද? ඒ වගේ ඒවා පවා ඔයගොල්ලෝ හොයලා බලනවා. එතකොට සමහර විට දැන් එයාලා අනුගමනය කරපු ක්‍රමවේද එයාලට ආවේනික ක්‍රමවේදනේ පුතේ දැන් සමහර විට ඔයාලා ඒ ක්‍රමවේදයක් අනු ඒ ක්‍රමවේදයක්ම අනුගමනය කරන්න ගිහිල්ලා ඔයාලා පීඩණයට පත් වෙන්න පුළුවන් එහෙම නෙමෙයි දුවේ පුතේ ඔයාලට ආවේනික ඉගෙන ගන්න ක්‍රම තියෙන්න පුළුවන් ඒ වගේම ඔයාලට අනුගමනය කරන්න පුළුවන් ක්‍රමපිලිවෙත් පෙන්නලා දෙන අය ඉන්න පුළුවන් එතකොට ඒ දේවල් වලට අපි අනුගත වෙලා එව ආසාවෙන් උනන්දුයෙන් කරන්න ඕනේ. එතකොට පුතාලා හොයන්න ඕන පුතාලට මේ මේ මොන ක්‍රමවේදද අනුගමනය කරන්න පුළුවන් ඔයාලගේ මතක ශක්තිය වර්ධනය කරගන්න. එහෙම කියලා පුතේ හැමෝම කියන දේවල් අපේ ඔළුවට දාගෙන ආර්ය ආර්ය ජයග්‍රහණය කරලා තියෙන්නේ මේ විදියට කරලා. එහෙනම් මම මේ විදියට කරලා බලන්න ඕනේ. එහෙම එහෙම කියලා හැමෝම කියපු කරපු දේවල් කරන්න යන්න ගියොත් පුතේ ඔයාලට ලොකු පීඩනයක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඒ විදියට වෙන්න එපා. ඕනම කෙනෙක් කරපු කියපු දේවල් ඔයාලා හොයලා බලන්න. ඒක හොඳයි. ඒ විදියට හොයලා බලන්න පුළුවන් විවෘත ලෝකයක් අද තියෙනවා. නමුත් පුතේ තමන්ට අනුගමනය කරන්න පුළුවන් තමන්ට පහසු තමන්ගේ මොළයට පහසුවෙන් වටහා ගන්න පුළුවන් ක්‍රමවේදය තමයි තමන් ඇප්ලයි කරන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. නැත්නම් අපිට පීඩනයක් එනවා. එහෙමනම් පුතේ ඔයාලා ලැබපු ශක්තියක් තමයි මේ උසස් පෙළ විභාගයේ සමත් වීමට ඔයාලට තියෙන දැඩි ආසාව සහ උනන්දුව. ඒක ඔයාලා ළඟ තියෙනවා පුතේ. ඒ වගේම ඔයාලට ලැබුණු තවත් ශක්තියක් මේක අවස්ථාවක් කියලා ගන්න පුළුවන් පුතේ ශක්තියක් තමයි ඉගෙන ගන්න උදව් කරන දෙමාපියන් බලන්න ඕගොල්ලන් දැන් මාර්ගගත අධ්‍යාපනයට යොමු වෙලා ඉන්නකොට ඔයාලගේ දෙමාපියෝ ඔයාලට සල්ලි වියදම් කරනවා ඒ සඳහා. පන්ති වලට සල්ලි වියදම් කරනවා එතකොට ඕගොල්ලන්ගේ ඩේටා වලට සල්ලි වියදම් කරනවා ඈ ඒගොල්ලෝ කෑම බීම උයලා දීලා ඇඳුම් පැළඳුම් අරන් දීලා ඕගොල්ලන්ට පහසුකම් සලසනවා දෙමාපියෝ ලොකු උදව්වක් ඔයාලට කරනවා ඉගෙනීමට ඒක තේරුම් ගන්න ඕනේ එතකොට සහෝදරයෝ නෑදෑයෝ යාළුවෝ ඒගොල්ලොත් ඔයාලට උනන්දු කරනවානේ මොටිවේෂන් ඒගොල්ලෝ මොටිවේට් කරනවා ඕගොල්ලන්ව අනේ පුතේ හොඳට පාස් වෙන්න ඔයා පාස් වුණත් අපි මේ විදිහට ඇගි දෙනවා ඔයාට ඒ වගේ දේවල් කියන නෑදෑයෝ සහෝදරයෝ ඉන්නවා. ඊතර යාළුවෝ ඉන්නවා පුතේ සමහර යාළුවෝ කිසි ලෝභකමක් නැහැ. එයාලා ළඟ තියෙන පාඩම් සටහන් ටික යාළුවන්ට එවන ඕගොල්ලෝ ෂෙයා කර ගන්නවා. එතකොට ඒව ඔයාලට තියෙන ශක්තියින්. එහෙම කියලා සමහර අයට මෙහෙම නැහැ කියලා හිතේ. එහෙම නැත්තම් ඒ දුක් වෙන්න කාරණාවක් නැහැ. මොකද Tamanට Taman ඉන්නවනේ. තමන්ට තමන් ඉන්නවාද කියන එක තමයි පුතේ ලොකුම ශක්තිය. දැන් සමහර වෙලාවට ඕගොල්ලන්ට මේ හැමෝම ඉන්නවා. එනට ඔයාලව නැහැ. ඒ කියන්නේ මොකක්ද? දැන් අම්මලත් උදව් කරනවා, තාත්තලා, අම්මලා, සහෝදරයෝ නැහැ, දැන් යාළුවෝ ඔක්කොම උදව් කරනවා. ඒත් ඔයාලා වැඩ කරන්නේ නැහැ.
ඒකට හේතුව මොකද්ද? ඔයාලට ඔයාලා අහිමි වෙලා. ඒ කියන්නේ තමන්ගේ අවශ්‍යතාවය කියන එක තමයි මේ උසස් පෙළ හොඳින් සමත් වීම කියන එක දැඩිව තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනි. එහෙම කටයුතු කිරීම තුළ අනිත් අයගේ උදව් ඇතුව අපිට අපේ ගමන ගොඩාක් සාර්ථක කරගන්න පුළුවන්නේ. ඒක තමයි අපි තේරුම් ගන්න ඕනි දේ පුතේ. ඊට පස්සේ දුවේ පුතේ ඔයාලා බුද්ධිමත් ළමයි විදියට ඔයාලට පුළුවන් පුතේ මොකද්ද? ඔයාගේ එක ශක්තියක් තියෙනවා පාඩම් සැලසුම් කිරීමේ හැකියාව ඔයගොල්ලන් සතු. ඔයගොල්ලෝ ඒකනේ අර හයිලයිට් කරනවා, ඉරියන් දිනවා නේද? මේ වගේ මයින්ඩ් මැප් ගහනවා. ඈ ඇයි මතක තියාගැනීමේ? ඒ කියන්නේ බ්‍රේන් එකට ඔයගොල්ලන්ගේ මොළයට පහසුවෙන් කරුණු වටහා ගන්න පුළුවන් ක්‍රමවේද සැලසුම් කරනවා ඔයගොල්ලෝ. එතකොට මොළයට ටග් ගාලා ආවොත් පින්තූරයක් විදියට මොනවා හරි දෙනවනම් ඔයගොල්ලෝ ඔයාලගේ බ්‍රේන් එකට එයා ටග් ගාලා අඳුර ගන්නවා. ආ අර පින්තූරෙන් කියවෙන්නේ මේකනේ හරි හරි කියලා ඔයාලන් ටග් ගාලා උත්තරයක් දෙනවා නේද? එතකොට ඒක තමයි දැන් පාඩම් තියෙන්නේ ගොඩාක් ඔය සම්පත් පොත්වල එහෙ මෙහෙ තියෙන්නේ නෝට් විදියට ඒවා. එතන අපිට පුළුවන් වෙන්න ඕනේ මේ වගේ තියෙන කීවර්ඩ්ස් ප්‍රධාන වචන එළියට අරගෙන ඒවා මයින්ඩ් මැප් වලට දාලා සැලසුම් සහගතව පාඩම් කිරීමේ හැකියාව. ඒ හැකියාව ඔයගලට ශක්තියක් විදියට ලැබිලා තියෙනවා. එතකොට ඒකට පුළුවන් ඔයාලට අනිත් අය අනුගමනය කරපු ක්‍රමවේද, එතකොට ඉන්ටර්නෙට් එකේ තියෙන ක්‍රමවේද, ඒවා හොයලා බලලා තමන්ට කරන්න පුළුවන් ක්‍රමවේද හොයන්න පුළුවන්. ඒක ඔයාලට තියෙන ශක්තියක්. ඔයාලට මේ ශක්තියන් තියෙනවා පුතේ. ඔයාලා තේරුම් ගන්න. ඔයාලට මේ ශක්තියන් තිබිලත් ඔයාලා තේරුම් ගත්තේ නැත්නම් පුතේ ඒක දුර්වලකම. නමුත් ඔයාලා හැමෝටම මේ හැකියාව තියෙනවා. මේක උසස් පෙළ විභාගයෙන් හොඳින් සමත් කර ගැනීමේ ශක්තියක් විදියට ඔයාලට මේක ලැබිලා තියෙනවා පුතේ. අනිත් එක තමයි දරුවනේ දැන් අපිට තියෙන මාර්ගගත අධ්‍යාපන ක්‍රමයක්. දැන් අපි ඉස්කෝලේ යන්නේ නැහැ. අපි ගුරුවරු අපි ළඟ ඉඳන් උගන්වන්නේ නැහැ. එතකොට දැන් අපිට ඒ වගේ වෙලාවක මේ මාර්ගගත අධ්‍යාපනයට යොමු වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ දුවල පුතාලට ශක්තියක් විදියට ලැබිලා තියෙනවා මේ මාර්ගගත අධ්‍යාපනයට අනුගත වෙලා ඉගෙන ගැනීමේ හැකියාව ඕගොල්ලන්ට ලැබිලා තියෙනවා. එතකොට ඒක ඔයාලට තියෙන ශක්තියක්. එතකොට මේක සමහර දරුවන්ට මේ ශක්තිය නැතු ඇති. මොකද ලැප්ටොප් එකක් නැතු ඇති. ස්මාර්ට් ෆෝන් එකක් නැතු ඇති. නැත්තම් සිග්නල් නැතු ඇති. අන්න ඒ වගේ දරුවන්ට මේක ශක්තියක් වෙන්නේ නැහැ. මේක එතකොට ඒගොල්ලන්ගේ තියෙන ට්‍රෙඩ් එකක් බවට පත් වෙනවා නේද? එතකොට නමුත් මේ බහූතරයක් ලංකාවේ ඉන්න බහූතරයක් ශිෂ්‍යෙන්ට මේ මාර්ගගත අධ්‍යාපනයට අනුගත වෙලා ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. ඒක ඔයාලට තියෙන ශක්තියක්. එතකොට මේ ශක්තියින් අපි යොදා ගන්න ඕන උසස් පෙළ විභාගයේ හොඳින්ම සමත් වෙන්න. එතකොට දුවේ පුතේ මම මේ ඔයාලා ළඟ තියෙන ශක්තියින්ගෙන් ප්‍රධාන ටිකක් විතරයි මෙතන ලිව්වේ. එතකොට තව තියෙනවා ශක්තියින් මොනවාද? නිර්මාණශීලී බව. එතකොට ඔයාලගේ නිර්මාණශීලී බව අනුව ඔයාලන්ට මේ පාඩම් කිරීම නිර්මාණශීලීව පහසුවෙන් කරගන්න පුළුවන් විදියට සකස් කරගන්න පුළුවන්. එතකොට කාලය කළමනාකරණය කිරීමට ඇති හැකියාව. එතකොට අද දවසේ කාලය මම උපරිමව කළමනාකරණය කළා ඵලදායීව පාඩම් කරනවා කියලා හිතලා ඔයගොල්ලන්ට ඒ කාලය කළමනාකරණය කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම දරුවනේ ඔයගොල්ලන්ට දැන් තියෙන මේ කාලය ඔයාලගේ. කවුරුත් බලපෑම් කරන්නේ නැහැ ඔයාලගේ කාලයට. එතකොට හොඳ නිදහස් මානසිකත්වයකින් මේ කාලය හොඳ නිදහසේ සැලසුම් කරලා ඔයාලට පාඩම් කිරීමේ හැකියාව තියෙනවා. ඒ ශක්තිය ඔයාලට තියෙනවා පුතේ. ඒක නිසා දැන් දුවල පුතාල තේරුම් ගන්න ඔයාලගේ උසස් පෙළ විභාගයේ සමත් වීමට විශාල ශක්තියින් ප්‍රමාණයක් ඔයාලා සතුව තියෙනවා. මේ ප්‍රබල ශක්තියින් පුතේ. මේ ශක්තියින් උපරිම අන්දමින් යදීම තුල ඔයාලට මේ විභාගයේ ජයග්‍රහණය කිරීමේ හැකියාව තියෙනවා. අපි තවදුරටත් කතා කරමු පුතේ ඒ වගේ නะ. අපිට ගොඩාක් ශක්තියින් තිබුණාට පුතේ අපේ දුර්වලතා වලින් ඒ ශක්තියින් ඔක්කොම කීපයක් හෝ සියල්ලම හෝ වහලා දමලා තියෙන්න පුළුවන්. අන්න ඒක තමයි අපි නැති කරගන්න ඕනේ දේ. ඒ කියන්නේ අපේ ශක්තියින් නැති වෙනවා අපේ දුර්වලතා නිසා. ඒ කියන්නේ ශක්තියින් වලට වඩා දුර්වලතා ප්‍රබල වුණොත් මොකද වෙන්නේ පුතේ? අපේ අර බලාපොරොත්තු ආසාවල් ඒ සියලුම දේවල් විනාශ වෙලා යන්න පුළුවන්.
විශාලම දේ තමයි කම්මැලිකම පුතේ. එතකොට මේ කම්මැලිකම කියන එක මාරයෙක් වගේ හිතලා අපි මේක පරාජය කරන්න ඕන පුතේ. අපිට ඕනි තරම් මොටිවේෂනල් වීඩියෝස් කරලා ඉවරලා ඕගොල්ලෝ උනන්දු කරන්න පුළුවන්. ඒ වුණාට පුතේ ඕගොල්ලෝ ඒක නිකන් ඔහේ බලාගෙන ඉඳලා ඔව් ඔව් එහෙම තමයි කියලා හිතුවට වැඩක් නැහැ. මේ කියන කෙනාට කියන්න හරි ලේසියි පුතේ. ඒ වුණාට කරන කෙනාට කරන්න හරිම අමාරුයි. අපි කොච්චර මේ දරුවන්ට කිව්වත් පුතේ ඔයාලගේ මනස ඔයාලා සතුයි. අපි කොච්චර කිව්වත් ඔයාලට සිද්ධ වෙනවා පුතේ ඔයාලගේ මනසේ තියෙන මේ දුර්වලතා පාලනය කරගන්න අනිවාර්යෙන් කරන්න වෙනවා. නැත්තම් පුතේ ජයග්‍රහණ වලට යන්න බෑ. ඉස්සල්ලාම අපි කරන්න ඕනේ අපේ මේ පාඩම් කරන්න තියෙන කම්මැලිකම කියන එක නැති කරගන්න ඕන පුතේ. ඒ කම්මැලිකම නැති කරගන්න පුළුවන් ක්‍රමවේද අපි හදා ගන්න ඕනේ. ඒකට තමයි පුතේ සැලසුම් කරන්න මයින් මැප් හදන්න ඕනේ. එතකොට කම්මැලිකම යන්න මොනවද අපිට කරන්න පුළුවන් දේවල්? අපි ඉස්සෙල්ලාම ආස හිතෙන පාඩම් වලට යන්න ඕනේ. ආස හිතෙන විෂයන් වලට යන්න ඕනේ. තමන්ට ලේසියෙන් කරන්න පුළුවන් විෂයන් වලට ඉස්සෙල්ලාම යන්න ඕනේ. එතකොට ඔයාලගේ හිතට එනවා මොකද්ද පුතේ? ලොකු ආසාවක් එනවා. මට පුළුවන් කියන හැඟීම එනවා. කම්මැලිකම අමතක වෙලා යනවා. අන්න ඒ කම්මැලිකම අමතක වෙලා යන දේවල් කරන්න ඕනේ. අපි මේ කම්මැලිකම ඉස්සෙල්ලා පාඩම් කරන්න තියෙන කම්මැලිකම නැති කරන්න කලින් පුතේ අපි ජීවත් වෙන්න තියෙන කම්මැලිකම නැති කර ගන්න ඕනේ. ඒක කරන්න පුළුවන් කොහොමද? අපි ඉස්සෙල්ලා උදේම නැගිටලා දත් මැදලා මූණ හෝදලා ගියා දොරක් අතු ගාලා අම්මට තාත්තට පොඩ්ඩක් උදව් කරලා එහෙට මෙහෙට ගිහිල්ලා වත්ත පිටියට ගිහිල්ලා පොඩ්ඩක් ලෝකෙ දිහා බලලා එහෙම එන්න ඕන. දැන් කම්මැලි ළමයා උදේ නැගිටපු ගමන් මත් එහෙම කාලා හොඳට ලෑස්තිලා Facebook ගියොත් මොකද වෙන්නේ? ආ එතකොට අපි කම්මැලිකම නැති වෙනවා. නමුත් අපි මොකටද ආසාවක් ඇති කරගන්නේ? වැදගත් දෙයට නෙමෙයි පුතේ, නොවැදගත් දෙයට ආසාවක් ඇති කරගත්තම නොවැදගත් දෙයට තමයි මේ කම්මැලිකම නැති කරගන්න පෙළඹෙන ක්‍රියාවලිය. නොවැදගත් දෙයකට යෙදුවොත් එහෙම අපේ ජීවිතේ අර්ථවත් වෙන්නේ නැහැ. මොකද ඔය Facebook එකට ගියාම ඕකේ විවිධාකාර දේවල් අපිට ආස හිතන වීඩියෝස් දාලා තියෙනවා, සින්දු දාලා තියෙනවා, අපේ යාළුවෝ ඉන්නවා, අපි ඒගොල්ලොත් එක්ක මේ අදහස් වමාරු කරගන්නවා. ඔහොම ඔහොම යනකොට පුතේ අපේ කාලය ඒ Facebook හොරා ගන්නවා. එතකොට කොහොමද අපි අපේ දියුණුව පෙන්වන්නේ? ඒ දියුණුව පෙන්වන්න අපිට තියෙන අවස්ථාව නැති වෙලා යන්න පුළුවන්. එහෙනම් පුතේ ඔගොල්ල කරන්න ඕන කම්මැලිකම නැති කරගන්න, එදිනෙදා ජීවිතේ තියෙන වැඩ මොනා හරි කරලා ඉවර වෙලා ඒ කම්මැලිකම නැති කරගෙන ඔගොල්ල පොතක් පතක් අතට අරන් පාඩම් කරන්න ගන්න ඕන. හිතට කම්මැලිකම නැති වෙනවා පුතේ සැලසුම් සහගතව පාඩම් කිරීම තුළ. එතකොට දවස ඔගොල්ලන්ට ප්ලෑන් කරන්න පුළුවන්. එතකොට මම කියන්නේ පුතේ ඔයාලා ටයිම් ටේබල් එකක් හරියටම හදාගෙන පාඩම් කරන්න කියලා. නමුත් දුවේ පුතේ ඔයාලගේ විෂයන් තුනට දවස බෙදන්න පුළුවන්නේ. ආ මම මේ වෙලාවේ මං එක විෂයක් කරනවා, ඊළඟ වෙලාවේ අනිත් විෂය, මේ වෙලාවේ අනිත් විෂය. ඒ විදිහට විෂයන් වලට බෙදා ගන්න පුළුවන්. එතකොට මේ දවස්වල ගොඩාක්ම කරන්න වෙන්නේ පාස් පේපර්ස්. එතකොට පාස් පේපර්ස් පොත් අරගෙන ඒ වගේ තනියෙන් උත්තර ලියන්න බලනවා නේද? පාඩම් කොටසක් පාඩම් කරනවා, ඊට පස්සේ ඒකෙන් ආව ප්‍රශ්න බලනවා, ඊට පස්සේ ඒකට උත්තර ලියන්න පුළුවන්ද බලනවා. අන්න ඒ වගේ අපි ක්‍රියාශීලී වෙන්න ඕනේ. ඒ ක්‍රියාශීලී වීම තුළ මේ කම්මැලිකම අඩු වෙලා යනවා. එතකොට පාඩම් කරන්න කාලය මදියයි සිතා අතහැරීම. ඔන්න ඒකත් දුර්වලතාවයක්. දැන් සමහර ළමයි හිතනවා අයියෝ දැන් නම් විභාගෙට ගොඩක් ළඟයි, මං අම්මලාට කියනවා මේ අවුරුද්දේ මට වෙලාව මදි, මං ලබන අවුරුද්දේ ලියනවා කියලා. ඒක කවදාවත් කරන්න එපා පුතේ. මේ අන්තිම කාලේ පාඩම් කරන්න තියෙන පාඩම් කරන එක පුතේ හොත්තට හිතට වදිනවා. හැබැයි ඒක අපි චූටි බයක් ඇති, විභාගෙට චූටි බයක් ඇති කරගෙන මම මේකට මුහුණ දෙන්න ඕනි කියන හැඟීම ඇති කරගෙන අන්න ඒ විදියට බොහොම ඵලදායි විදියට පාඩම් කරන්න ගත්තොත් පුතේ ඔයාලට ඔය මොලේට ඉක්මන්ට තොරතුරු ලස්සන්ට ගිහිල්ලා මතකේ රැඳෙනවා. එතකොට කවදාවත් හිතන්න එපා පාඩම් කරන්න කාලය මදි කියලා පුතේ. මේ තියෙන කාලය හොඳට මෑති දුවල පුතාලා අතාරින්න එපා. පාඩම් කරන්න සැලසුම් කිරීම කරන්න. එතකොට මේ කාලයෙන් මං කොහොමද උපරිම ජයග්‍රහණයකට යන්නේ කියලා සැලසුම් කිරීම තමයි කරන්නේ.
ඒ සැලසුම් කිරීම තුළ තියෙන්න ඕන පුතේ ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම. මොකද විභාගයක් කියන්නේ ප්‍රශ්න මාලාවක්. එවනම් පුතේ ප්‍රශ්නයකට නිවැරදිව පිළිතුරු ලිවීමේ හැකියාව කියන දක්ෂතාවය හදා ගැනීම මේ කාලය තුල්දි කරන්න ඕන. එතකොට කොච්චරවත් කටපාඩම් කර කර හිටියට වැඩක් වෙන්නේ නැහැ. උසස් පෙළ විභාගයට මූණ දීමට ඇති බිය. ඕක ගොඩාක් ළමින්ට තියෙනවා. හැබැයි මේ උසස් පෙළ විභාගයට මූණ දීමට තියෙන බිය බය කියන එක නම් අපිට ඇති වෙන්න ඕන පුතේ. ඒ බය කියන එක ඇති වුණොත් තමයි අපි වහ වහ පාඩම් කරන්න ගන්නෙ. බය නැත්තම් මොකද කියන්නේ දරු අයියෝ මං ඕකෝ ලියලා එනවා මට පුළුවන් මං ගිහිල්ලා ලියලා එනවා ඒ ළමයි මොකද කරන්නේ මොනවා හරි ලියලා එනවා ඒ ළමයි බය නැහැනේ පුතේ විභාගයට බය නැති ළමයා විභාගයට හොඳින් සූදානම් වෙන්නේ නැහැ පුතේ ඒ හින්දා විභාගයට බයක් තියෙන්න ඕනේ අනේ මොන කොටස් වලින් එයිද දන්නේ මේ කොටස මං බලා ගන්නවා මේ කොටස බලා ගන්නවා මට හරි බයයි මේ මේ කොටස කරේ නැත්තම් මොකද වෙන්නේ මේ කොටසෙනොත් විභාගයට අහලා තියෙනවා මේකෙනොත් අහලා තියෙනවා එහෙනම් මම මේ කොටස් හොඳට බලා ගන්න ඕනේ එහෙනම් මේ වගේ මම ප්‍රශ්න හදලා උත්තර ලියනවා අන්න ඒ වගේ සිතිවිලි එන්න ඕන පුතේ මේ කාලය තුලදී ආවට මදි ඒවා ක්‍රියාත්මක කරන්න ඕන එතකොට විභාගයට තියෙන බයත් එක්ක ඒක දුර්වලතාවයක් විදියට සලකන්නේ නැතුන් වැඩ කරොත් පුතේ ඔයාලට ජයග්‍රහණ කරා යන්න ලේසි ඊට පස්සේ විෂය නිර්දේශය ආවරණය කරන තීවීම ඔන්න ගොඩක් දරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි අයියෝ අර කොටස කරලා නැහනේ මේ කොටස කරලා නැහනේ කියලා කලබල වෙනවා හැබැයි දුවේ පුතේ ඔයාලා දැන් ගොඩාක් බලන්න YouTube එකට ගියත් විවිධාකාර දක්ෂ ගුරුවරු පුතේ ඔයාලා ආවරණය කරලා නැති කොටස් ඒගොල්ලෝ කියලා දෙනවා ඒවා හොයන්න ඒවා හොයලා ඊට පස්සේ ජාතික අධ්‍යාපන ආයතන වගේ වගේන් ඔයාලගේ විෂය නිර්දේශ ආවරණය කරන කොටස් දාලා තියෙනවා ඉතින් විවෘත අධ්‍යාපනයක් තියෙන වෙලාවක පුතේ ඔයාලා විෂය නිර්දේශ ආවරණය කරලා නැහැ කියලා බය වෙන්න එපා ඔයාලා ඒවා කොහොමද මම මේ ටික ටට්ටක් ගාලා ආවරණය කරගන්නේ කියන එක ඔළුවට අරගෙන කල්පනා කරලා ඒකට යොමු වෙන්න යොමු වෙලා ඒව ටට්ටක් ගාලා හොයාගන්න යාළුවන්ගෙන් අහන්න ගුරුවරුන්ගෙන් අහන්න ඊට පස්සේ ඔය YouTube නාලිකාවට ගිහිල්ලා ඉවරලා ඒකේ තියෙන මොන මොන හරි දේවල් බලන්න පුතේ ඒවා බලලා ඉවර වෙලා ඒ වගේන් කවර් කරගන්න පුළුවන්ද බලන්න උත්සාහ කරන්න ඒ ඒ වගේම පුතේ විෂය නිර්දේශයේ සමහර කොටස් කරගන්න බැරි වුණාට කරපු කොටස් ටික උත්තරටම කරගන්න මොකද සමහර වෙලාවලට ඒ ආවරණය කරපු නැති කොටස් වලින් පුංචි පුංචි ප්‍රශ්න කීපයක් එන්නේ නමුත් ඔයා 80% ආවරණය කරගෙන නම් පේපර් එක හැදෙන්නේ 80%කින් වගේ නම් සමහර විට ඔයාලට B එකක් A එකට කිට්ටුවට A එකට යන්න හැකියාව නැති වෙන්න බෑ පුතේ. ඒකයි කියන්නේ ඔයාලා ඉගෙන ගත්ත ටික හරියටම පාඩම් කරලා ඒ ටික හොඳට ධාරණය කරගෙන විභාගයට සූදානම් වීම වෙන්න පුළුවන් දුවල පුතාලට. එතකොට මාර්ගගත අධ්‍යාපනයේට අනුගත නොවීම සමහර අයට ඔය ඔන්ලයින් කියන එක බෑ කරන්න. ඒගොල්ලෝ ඒකට යොමු වෙන්නේ නැහැ. ඒකට බයයි. ඒ වගේ ඉන්න ළමයි ඉන්නවා. එතකොට නමුත් පුතේ ඒ දුර්වලතාවය අපි කොහොම හරි මේ වෙලාවේ හදා ගන්න වෙනවා. මොකද අපේ ගුරුවරු ළඟට ගිහිල්ලා ඉගෙන ගන්න අවස්ථාව නැති වෙලානේ තියෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම පුතේ මේ මාර්ගගත අධ්‍යාපනයේට අපි අනුගත වෙන්න ඕනේ. ඒ දුර්වලතාවය හදා ගන්න ඕන. එහෙම බැරි ළමෙක් ඉන්නවා නම් සම්පත් පොත් ටික ලං කරගෙන විභාග පේපර් පොත් ටික ලං කරගෙන තමන් තනියෙන් මහන්සි වෙලා එහෙනම් ඉගෙන ගන්න ඕනේ, පාඩම් කරන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ. ඒක තියෙන්න ඕන හොඳද? එතකොට පුතේ පාඩම් සැලසුම් කිරීමේ නොහැකියාව. සමහර දරුවන්ට තියෙනවා පාඩම් සැලසුම් කරන්න බෑ. එතකොට ඒ දේවල් බැරි දරුවන්ට පුළුවන් ඕන තරම් ගුරුවරු උගන්වනවා පුතේ YouTube එකේ. එහෙම කොහොමද අපි මයින්ඩ් මැප් හදන්නේ? කොහොමද මේ පාඩම් සැලසුම් කරන්නේ? කොහොමද මේ පාඩම් මේ කොටස් වලට පාඩම් කරන්නේ? එහෙම නැත්නම් ඒ ගුරුවරු කියනවා මෙන්න මේ කොටස් වලින් මෙන්න මේ අනුමාන එනවා. එතකොට බහුවර්ණ පරණ පේපර්ස් ඒගොල්ලෝ සාකච්ඡා කරනවා. එතකොට ඕගොල්ලෝ සැලසුම් කරන්න ඕනේ. සැලසුම් කරපු පුජ්‍යලයේ දේවල් ඔයාලට බලන්න පුළුවන් නේ පුතේ. බලලා ඉගෙන ගන්න පුළුවන් නේ. එතකොට මට සැලසුම් කරන්න බෑ කියලා දුක් වෙන්න එපා පුතේ. කවුරු හරි සැලසුම් කරපු දෙයක් ඔයාලට පරිහරණය කරන්නත් පුළුවන්. අන්න ඒවත් තේරුම් ගන්න. උදව් ගැනීමට ඇති නොකමැත්ත. සමහරලාට ඕගොල්ලෝ යාළුවෝ අහනවා මේ අහවල් කොටස මං එවන්නම් එහෙම එහෙම කිව්වට දැන් ඔයගොල්ලෝ හරි ආඩම්බරයි. අයියෝ එයාමට උදව් කරන්න ඕනේ නැහැ මට පුළුවන්.
මට යාල නැතුව කරගන්න පුළුවන්. අන්න ඒ වගේ හැඟීම් ඇතු වෙ ඉන්නවා නම් ඒකත් දුර්වලතාවයක් තමයි පුතේ. අපිට උදව් ගන්න පුළුවන් කාගෙන්ද? අපිට වැඩි වයසින් බාල කෙනෙක්ගෙන්ද? වැඩිමල් කෙනෙක්ගෙන්ද? අම්මා තාත්තගෙන්ද? ගුරුවරයෙක්ගෙන්ද? ඒවා කාගෙන් වුණත් කමක් නැහැ පුතේ. තමන්ගේ මේ උසස් පෙළ විභාගයේ සමත් වෙන්න කවුරු හරි උදව් කරනවා නම් පුතේ ඒ උදව්ව අපි ගන්න ඕනේ. අනිවාර්යෙන් ගන්න ඕනේ. එතකොට කෙටි සටහන් සෑදීම පමණක් කිරීම. සමහර ළමයි ඉන්නවා මේ උසස් පෙළ විභාගයට ලස්සන කෙටි සටහන් තියනවා පුතේ. ඒගොල්ලෝ මේ බිත්තිවල මයින් මේ පැඳලා ගහලා රෝමේ ඔක්කොම කරලා තියනවා. ඒ සියල්ලම කරලා එයා ඒ උනාට එයාගේ මතකයේ මුකුත් නැහැනේ. කෙටි සටහන් ටික තියනවා හිතේ මොනාවක් නැහැ. එහෙම කරලා තේරුමක් නැහැ පුතේ. ඒතර අපි කෙටි සටහන් ගහන්න ඕනේ අපි ටග් ගාලා ඒක දැකපු ගම අපේ ප්‍රධාන නෝට් එකේ තියෙන කරුණු කාරණා සියලුම දේවල් මතක් වෙන විදිහට තමයි කෙටි සටහන තියෙන්න ඕනේ. කෙටි සටහන මතක තියෙන්නත් ඕනේ. අන්න ඒක දුර්වලතාවයක් වෙනවා සමහරුන්ගේ. ඒ වගේම සමහර දරුවෝ ඉන්නවා මේ ප්‍රශ්න පත්‍ර කරන්න කැමති නැහැ. එයාලා මේ පාඩම් කරනවා කොච්චරවත් පාඩම් කරනවා මම මේ කොටස කවර් කරලා මේ ප්‍රශ්න පත්‍ර කරනවා එහෙම එහෙම ඒගොල්ලෝ කොච්චරවත් පාඩම් කරන්න තමයි උත්සාහ කරන්නේ හැබැයි දුවේ පුතේ අපි කොච්චර පාඩම් කරත් අපිට මේ ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියාගන්න බැරි වුණොත් වැඩක් නැහැනේ එතකොට බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් ගන්නකොට ඒක විවරණයක් විදියට කරන්න ඕනේ ඒකේ ප්‍රශ්න උත්තර පහම අපි විශ්ලේෂණය කරලා බලන්න ඕනේ එතකොට ඔයාලට ඒ එක බහුවර්ණ ප්‍රශ්නකින් තවත් බහුවර්ණ ප්‍රශ්න රාශියකට සූදානම් වීමක් සිද්ධ වෙනවා. රචනා ප්‍රශ්නයකට උත්තර ලියනකොට තවත් රචනා ප්‍රශ්නයක් ලියන්නේ කොහොමද කියන හැඟීම ඇති වෙනවා. ඒකෙහිඳ තුතේ ප්‍රශ්න පත්‍ර කිරීමට නොකමැත්තක් තියෙනවා නම් කවුරු හරි දරුවන්ට ඒක මේ වෙලාවේදී කොහොම හරි ඒ දුර්වලතාවය මඟ අරවගෙන ඒකට යොමු වීමට පටන් ගන්න ඕනේ. දැන් අපි බලමු දරුවනේ ඔයාලගේ උසස් පෙළ විභාගයට ඕගොල්ලන්ට ලැබිලා තියෙන අවස්ථා මොනවද? ඔයාලට හොඳම අවස්ථාවක් ලැබිලා තියෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙලා මේ උසස් පෙළ විභාගයට ලිවීමට අවස්ථාවක් ලැබිලා තියෙනවනේ පුතේ. දැන් බලන්න ලංකාවේ කොච්චර දරුවන්ට සාමාන්‍ය පෙළ විභාගයේ හොඳට සමත් වෙන්න බැරි වෙලා මේ උසස් පෙළ විභාගයේ ලියන්න තියෙන අවස්ථාව, ඒ ඔපචුනිටි එක නැතිවෙච්ච දරුවෝ කොච්චර ඇද්ද? එදරුව කොච්චර දුක් වෙනවද? එනට ඔයාලට කොහොමද? ඔයාලට මේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ ග්‍රේට් ඔපචුනිටි එක ඔයගොල්ලෝ ලබාගෙන ඉවරයි. මේ අවස්ථාව අපි මගේ අරගන්න හොඳ නැහැ. මේ අවස්ථාව උපරිම අන්දමින් දැන් අපි පාවිච්චියට අරගෙන වැඩ කරගෙන යන්න ඕනේ. ඔයගොල්ලෝ මේ අවස්ථාව ලැබපු දරුවෝ ඒක තේරුම් ගන්න ඕනේ. ඒ වගේම මාර්ගගත අධ්‍යාපනයේට අවස්ථාව ලැබිලා තියෙනවා. ඔයාලට ලැප්ටොප්, ෆෝන් ඒයට අදාළ මිල මුදල් අම්මලා තාත්තලා වියදම් කරනවා. එතකොට ඒකට අවස්ථාව ඔයාලට ලබා දීලා තියෙනවා. එතකොට මේකෙන් හරියට ප්‍රයෝජනේ ගන්න ඕනේ. එතකොට මේකෙන් හරියට ප්‍රයෝජනේ ගන්නේ නැතුව ඔයාලා Facebook යනවා නම් වෙන වෙන මාධ්‍ය වලට ගිහිල්ලා ඒ වගේ වීඩියෝස් බල බලා විනෝද වෙවි සතුටු වෙවි ඉන්නවා නම් පුතේ ඔයාලා මේ මාර්ගගත අධ්‍යාපනයේට ලැබපු අවස්ථාව ඕගොල්ලෝ නැති කරගන්න. ඒක නැති කරගන්න එපා පුතේ. ඒක හරි විදියටම පාවිච්චි කරන්න. මේ අවසාන මොහොතේ හරි විදියටම පාවිච්චි කරලා විභාගෙට මේක සූදානම් වෙන්න යොදා ගන්න. එතකොට ඉගෙන ගැනීමට උදව් ගැනීමේ අවස්ථා තියෙනවා. ඉගෙන ගැනීමට උදව් ගන්න ගුරුවරු ඉන්නවා. එතකොට සම්පත් පොත් තියෙනවා. එතකොට ප්‍රශ්න පත්‍ර පොත් තියෙනවා. ප්‍රශ්න පත්‍ර උගන්වනවා ගුරුවරු. එතකොට මේ විදියට ඉගෙන ගැනීමට උදව් ගැනීමේ අවස්ථා රාශියක් ඔයාලට අද තියෙනවා. ඉස්සර අපේ කාලේ තිබුණ දේව ගොඩාක් ඔයාලට තියෙනවා. හැබැයි ඔයාලා තේරුම් ගන්න ඕනේ මේ අවස්ථා ලබන්නේ ඔයාලා එක දරුවෙක් නෙමෙයි පිටි. මේ ලංකාවේ ඉන්න හැමෝටම මේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඒකෙහිඳ සමහර දරුවෝ ඉන්නවා මේ ඉගෙන ගැනීමට උදව් ගැනීමේ අවස්ථා ගොඩාක් යොදා ගන්නවා. ගොඩාක් යොදාගෙන උපරිම විදියට තමන්ගේ කාර්ය කරගන්නවා. සමහර දරුවෝ ඉන්න එහෙම එච්චර හිතන්නේ හොයන්නේ බලන්නේ එයාලා ඉතින් ඔය තියන දෙයකින් මොනා හරි චුට්ටක් කරගෙන ඉන්නවා. හැබැයි ඔයාලා තේරුම් ගන්න මේ උසස් පෙළ විභාගේ තමයි තියෙන ලොකුම කම්පිටිෂන් එක තියෙන ලොකුම තරගේ තියෙන විභාගේ. මේ විභාගෙන් ගොඩ ගියොත් පුතේ ඔයාලා ඔයාලගේ උසස් අධ්‍යාපනය ඔටෝමැටිකලි ඔයාලා යන්න ඕනි තැන් වලට යැවෙනවා පුතේ.
ඔයාට ආයාසයෙන් තොර වේ වෙනවා. හැබැයි ඔයාලා මේ විභාගයේ හොඳින් ජයග්‍රහණය කරේ නැත්නම් ආයෙත් ඔයාලට සිද්ධ වෙනවා උසස් අධ්‍යාපන ක්‍රම හොයන්න, ඊට පස්සේ ඒවට මුදල් වියදම් කරන්න, ඒවට මහන්සි වෙන්න, ආයෙත් ඔයාලට වෙනම සැලසුම් සකස් කරන්න සිද්ධ වෙනවා. ඔයාලා උසස් පෙළ හොඳින් සමත්ුනේ නැත්නම් ඒක ඔයාලා තේරුම් ගන්න. මතු අනාගතේ මට වෙන දේ ගොඩාක්ම සාර්ථකව මහන්සි වෙලා උනන්දු වෙලා රිසල්ට් එක අඩු වුණාට කරන්න දෙයක් නැහැ. එතකොට අපි එතනින් ගොඩ යන්න ක්‍රමවේදයක් හොයන්නම ඉපේ. එහෙම නෙවෙයි. දැන් ඔයාලා මහන්සි වෙන්නේ නැතුව ඔයාලගේ දක්ෂතාවයේ තියෙද්දි ඔයාලා උනන්දු වෙන්නේ මහන්සි වෙන්නේ නැතුව ඉඳලා ඉවර වෙලා හා ඉගෙන ගන්න ගන්න තියෙන ඔක්කොම උදව් ටික අරගෙන ඔයාලා ඉගෙන ගන්නේ නැතුව ඉඳලා ඒ එහෙම වෙන එක අපරාධයක් පුතේ. එහෙනම් ඒක නැති කරගන්න එපා. ඊට පස්සේ ඔයාලට ඉන්න දක්ෂ ගුරුවරු පුතේ. ඒක අපිට පේනවනේ. අපි YouTube එකට ගිහිල්ලා මොනා හරි දෙයක් සර්ච් කරත් අපිට පේනවා දක්ෂ විදියට උගන්වන ගුරුවරු ඉන්නවා. එතකොට මේ අවස්ථාව ඔයගොල්ලෝ ලබලා තියෙනවා. ඔයගොල්ලන්ට ඒගොල්ලෝ උගන්වන්නේ. ඉතින් ඒ අවස්ථාවල් ඔයගොල්ලෝ ගන්න ඕනේ. ඒ අවස්ථාවල් අරගෙන ඔයාලා ජයග්‍රහණය කරන්න ඕන. ඔයාලත් මේ ලංකාවේ හෝ ලෝකේ හොඳ පුරවැසියෙක් බවට පත් වෙන්න ඕනේ. රටට සේවයක් කරන පුජ්‍යලෙක් බවට පත් වෙන්න ඕනේ. වැදගත් පුජ්‍යලෙක් බවට පත් වෙන්න ඕනේ. එහෙම වෙන්න නම් මේ දක්ෂ ගුරුවරු යටතේ ඉගෙනගෙන ඒ අවස්ථාවන් නැති කරගන්න එපා පුතේ. එතකොට සම්පත් පොත් ඕන විදියකට ඕගොල්ලන්ට ඉන්ටර්නෙට් එකෙන් ගන්න අවස්ථාව දීලා තියෙනවා. ඒ සම්පත් පොත් අරගෙන ඒවා විකුණනවා කඩවල්වල නේද? පොත් කඩවල්වල විකුණනවා. එතකොට මේ වගේ ඒ පොත් විතරක් නෙමෙයි තවත් ඒකට අදාළ පොත්පත් සෑහෙන්න මුද්‍රණය කරලා විකුණනවා. එතකොට ඒවා අපිට පරිහරණය කිරීමේ අවස්ථාව ලැබිලා තියෙනවා පුතේ. එතකොට පුස්තකාලවල තියෙනවා මේ පොත්. මේවා අපිට පරිහරණය කිරීමේ අවස්ථා තියෙනවා. එතකොට නිදහසේ අධ්‍යාපනයට කාලය යොමු කිරීමේ හැකියාව. දැන් කවුරුවත් ඔයාලට බාධා කරන්නේ. ඔයාලගේ කාලය ඔයාලට. වලට නිදහස් මානසිකත්වයකින් උත්තර කාලය කළමනාකරණය කරලා අධ්‍යාපනයට යොමු කිරීමේ අවස්ථාව ඔයාලට තියෙනවා. මේ මම ටිකක් විතරයි කිව්වේ. ඔයාලට ගොඩාක් අවස්ථා තියෙන ඔයාලගේ උසස් පෙළ විභාගයේ සමත් වීමට මේ සමස්ත විශ්වයෙන් ගන්න පුළුවන් ලොකු අවස්ථාවල් ඔයාලට තියෙනවා. මේ අවස්ථාවල් ටික පුතේ ප්‍රයෝජනෙට ගන්න. එතකොට උපරිම විදියට ඔයාලට ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. එතකොට දුවේ පුතේ මම ඔයාලට කලින් කිව්වා ඔයාලට ගොඩාක් අවස්ථා තියෙනවා මේ උසස් පෙළ විභාගයේ හොඳින් සමත් වෙන්න කියලා නේද දුවේ පුතේ. දැන් මේ උසස් පෙළ විභාගයේ හොඳින් සමත් වීම තුළ ඔයාලා ලබා ගන්න අවස්ථාව මොකක්ද? උසස් අධ්‍යාපනය. එතකොට මේ තියෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෝ එහෙට මෙහෙට යනවා නේද? එතකොට මෙතෙන්දි මොකද මේ ඔයාලට ඇති වෙන හැඟීම? උසස් පෙළ විභාගයේ හොඳින් සමත් වීම තුළ අපි ලොකු ඔපචුනිටි එකක් ලබා ගන්නවා, ලොකු අවස්ථාවක් ලබා ගන්නවා. මොකද සරසවි වරම් ඒ දේ අපි ලබා ගන්න දැන් අපි කැපකිරීම කරන්න ඕන පුතේ. ඒ ලස්සන ජීවිතේ ලබා ගන්න නම් දැන් කැපකිරීම කරන්නම වෙනවා. එහෙම නැතුව අපිට නිකන් සරලව කවුරුවත් මේ ජීවිතේ අපිට ළඟා කරලා දෙන්නේ නැහැ. එතකොට මේක අම්මට ළඟා කරලා දෙන්න බෑ පුතේ, තාත්තට බෑ, නෑදෑයින්ට බෑ, යාළුවන්ට බෑ, කාටවත් බෑ පුතේ. ඔයාට ඕන නම් ඔයාට කරන්නම පුළුවන්. අන්න ඒක හොද්දට හිතේ ධාරණය කරගන්න මම මෙතෙන්ට යනවා යනවාමයි. මං ඒ තුනක් ගන්නවා ගන්නවාමයි. මේ උසස් අධ්‍යාපනයේ ලබන මේ ශිෂ්‍යෝ ගන්න නිදහස, මේ වින්දනය, මේ සතුට මං දවසක ගන්නවා ගන්නවාමයි. කොච්චර සතුටද පුතේ මේ ජීවිතේ. ඒ ජීවිතේට එන්න අපි ටිකක් දුක් විඳිමු, කමන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ ගොඩාක් සතුටින් ඔයගොල්ලන්ගේ ජීවිතේ හැඩගස්ස ගනේ නේ පුතේ. එතෙන්ට අපි යන්නම ඕනේ. එතකොට උත්සාහ කරමු. අපිට බැරි වුණොත් අපි වෙන දෙයකට යමු එමු, එක්කමන්නේ. හැබැයි අපි මෙතෙන්දි දරන්න පුළුවන් උපරිම උත්සාහය අපි දරමු පුතේ. ඒ වගේම දුවේ පුතේ අපි මේ කොච්චර දේවල් කතා කරත් අපිට මේ උසස් පෙළ විභාගයේ ජය ගන්න අභියෝග නම් නැහැ නෙමේ. අභියෝග තියෙනවා. ප්‍රධානම අභියෝගය තමයි අපිට පාසල් යන්න බැරි වුණා. අපේ ගුරුවරු ළඟට ගිහිල්ලා ප්‍රශ්නයක් අහලා निराකරණය කරගෙන ඉගෙන ගන්න බැරි වුණා. එතකොට මේ COVID-19 කියන්නේ අපිට ලොකු ත්‍රෙට් එකක්.
හැබැයි මේ ට්‍රෙඩ් එක ජය ගන්න තමයි මාර්ගගත අධ්‍යාපනය ආවේ. අපි ඒක ජය ගන්න ඕන පුතේ. ඒක අභියෝගයක්. ඔක අභියෝගයක් කියලා හිතලා නැහැ. මම මේක ජය ගන්නවමයි. ඈ මේ ලෙඩේටත් මං යටත් නොවි. කොහොම හරි මේ ලෙඩේනොත් බේරිලා මං කොහොම හරි මාර්ගගත අධ්‍යාපනයෙන් හරි ඉගෙනගෙන මේ උසස් පෙළ කඩේම මං පාස් කරනවාමයි කියන එක හිතට ගන්න ඕනේ. මේක අභියෝගයක් පුතේ. එතකොට අන්තර්ජාල පහසුකම් අඩුයි සමහර පළාත්වලට. එතකොට ඒ දරුවන්ට මේක ලොකු අභියෝගයක්. එහෙමනම් එයාලට සිද්ධ වෙනවා පුතේ තනි මහන්සියක් ගන්න. සම්පත් පොත් ලං කරගන්න, ප්‍රශ්න පත්‍ර පොත් ලං කරගන්න, ඊට පස්සේ ඒ වගේ තියෙන කරුණු කාරණා අවබෝධ කරගන්න, ඊට පස්සේ ඒවට ඉගෙන ගන්න, ඒ තනි මහන්සිය ගන්නව වෙනවා මේ අභියෝගයෙන් ජය ගන්න නම් පුතේ. එතකොට අන්තර්ජාල ප්‍රවේශ පහසුකම් ඇති වෙන්න පුළුවන්. අන්තර්ජාල තිබ්බට ප්‍රවේශ වෙන්න අමාරුකම්. ඒ ඔක්කොම ජය ගන්න නම් අපිට සිද්ධ වෙනවා පොත්පත් ලං කරගෙන අධ්‍යාපනයක් ගෙනියන්න. ඒක කරන්න දෙයක් නැහැ. ඒ විදිහට හරි අපිට ජයග්‍රහණය කරන්න සිද්ධම වෙනවා. ඒතර මුදල් හිඟකම් තියෙන්න පුළුවන්. ඒතර මුදල් හිඟකම් තියනවා නම් පුතේ අපිට කරන්න වෙන්නේ අපිට උදව් උපකාර ගන්න පුළුවන් අයගෙන් පුළුවන් තරම් අපි කතා බහ කරලා ආඩම්බර වෙන්නේ නැතුව ඉඳලා උදව් උපකාර අරගෙන මේ ගමන යන්න ඕනේ පුතේ. පුළුවන්. එහෙම කරන්න හැකියාව තියනවා. හැබැයි අපි අහංකාර වුණත් අපේ අපහසුතාවයන් නොකිය අපි විඳ දරාගෙන ඔහේ හිටියොත් අපිට මේ දේවල් ජයග්‍රහණය කරන්න වෙන්නේ නැහැ. ඕනි තරම් කට්ටිය කැමති පුතේ ඉගෙන ගන්න දරුවන්ට අත දෙන්න. ඔයාලගේ තියෙන්න ඕනි ඉගෙන ගන්න තියෙන ආසාව. එතකොට මේ ආසාව කැප කිරීම තුළ ඕගොල්ලෝ මේ දේ පෙන්නුවොත් කාට හරි උදව් කරන්න අය ගොඩාක් අපේ රටේ ඉන්නවා. ඒක තේරුම් අරන් පුතේ මේ අභියෝගය ජය ගන්න උත්සාහ ගන්න. යහළුවන්ගෙන් එන පීඩනය. මේ යාළුවන්ගෙන් එනවා පුදුම් පීඩනය. මොකද සමහර යාළුවෝ ඉන්න පුතේ ඉගෙන ගන්න කැමැතිම නැහැ. කැමැතිම නැහැ. විනෝදෙටමයි කැමැති. එතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? මචං අපි කොහේ හරි යම්. අපි යුට්ට සෙල්ලම් කරමු, අපි විනෝද වෙමු. ඒ වගේ කියන යාළුවෝ ඉන්න පුළුවන්. එතකොට ඒ යාළුවන්ගෙන් අපි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන. මොකද පුළුවන් නම් ඒ යාළුවන්ට කියලා ඔයත් පාඩම් කරන්න, අපිත් පාඩම් කරමු, මමත් පාඩම් කරනවා. කියලා ඉවර වෙලා ඒගොල්ලොත් ඔයාලා හරි යහමගට යොමු කරගෙන මේ ගමන යන්න පුළුවන් නම් හොඳයි. එතකොට යාළුවන්ගෙන් එන පීඩනය අපි වළක්ව ගන්න ඕන. මොකද අපිට කාලය කියන එක හරි වැදගත්. යාළුවෝ අපේ කාලය නිකරුණේ විනෝද වැඩවලට කාලා දැම්මොත් පුතේ එන්නේ මොකද්ද? අපේ අධ්‍යාපනය අපිට කරගෙන යන්න බැරි වේවි. ඒ හැමදේම සැලසුම් කරලා යාළුවොත් නැති කරගන්නේ නැතුම් කරගෙන යන්න අපි දක්ෂ වෙන්න ඕන පුතේ. සමාජ සම්බන්ධතා. සමාජ සම්බන්ධතා කියන්නේ අපි ගුරුවරු ගුරුවරු අඳුරනවා, විදුහල්පතිලා අඳුරනවා, එතකොට නෑදෑයෝ යාළුවෝ ඒ හැමෝම පුතේ ඒ සමාජ සම්බන්ධතාවල් අපි අපේ උසස් පෙළ විභාගයේ ජයග්‍රහණය කිරීමට යොදාගන්නේ කොහොමද? එතකොට මේ සමාජ සම්බන්ධතා අපිට අභියෝගයක් වෙන්න පුළුවන්. ගුරුවරයෙක් එක්ක කතා කරන එක, විදුහල්පති එක්ක කතා කරන එක, නෑදෑයෙක් එක්ක කතා කරන එක, ඒ සමාජ සම්බන්ධතා අපිට අභියෝගයක් වෙලා යන්න පුළුවන්. ඒක අපි නැති කර ගන්න ඕනේ. අපි එයාලව යොදා ගන්න ඕනේ. අපේ උසස් පෙළ විභාගයට උදව් අරගෙන ලස්සනට මේක පාස් වෙන්න කොහොමද අපි මේ සමාජ සම්බන්ධතා අභියෝග ජයග්‍රහණය කරන්නේ කියලා අපි හොයලා බලලා වැඩ කරන්නම ඕනේ. බය වෙලා හරියන්නේ නැහැ. ගුරුවරයෙක් එක්ක කතා කරන්න අපි බය වෙන්න ඕනේ නැහැ. එයා අපිට උදව් කරන කෙනෙක්. එහෙමනම් ඇයි අපි යාට බය වෙන්නේ? අන්න ඒ වගේ සිතිවිලි ඇති කරගෙන මේ අභියෝග ජය ගන්න උත්සාහ කරන්න ඕන. එහෙමනම් පුතේ දැන් අපි කතා කරා SWOT analysis වල S කියන්නේ ශක්තියෙන්, W කියන්නේ අපේ දුර්වලතා, එතකොට O කියන්නේ opportunities, ඒ කියන්නේ අවස්ථාවල්, T කියන්නේ අභියෝග. එතකොට මේ SWOT analysis එක ඔයාලගේ ජීවිතවලට දාන්න පුතේ. දාල ඉවරලා කොහොමද අපි මේ උසස් පෙළ විභාගයේ ජය ගන්න මේ SWOT analysis එක භාවිතා කරන්නේ කියලා ඕගොල්ලෝ මම දුන්න දැන් මේ motivational video එක පාවිච්චි කරලා පුතේ ඔයාලගේ ජීවිතේ ගොඩ නගා ගන්න උත්සාහ කරන්න. ඒ ගොඩ නගා ගැනීම කියලා කියන්නේ උසස් පෙළ හොඳින් සමත් වීම කියන්නේ ඕගොල්ලන්ගේ ජීවිතේ ප්‍රශ්න වලින් 90%ක් විතර විසඳුණා කියන එක තමයි. එහෙමනම් පුතේ ඔයාලගේ විතරක් නෙමෙයි ඔයාලගේ පවුලේ ප්‍රශ්නත් 90%ක් විතර විසඳුණා වෙන්නත් පුළුවන් පුතේ. ඒක නිසා පුතේ ඔයාලා මේ දෙයට දැඩිවම අවංකවම ඔයාලගේ අධ්‍යාපනයට කැපකිරීම් කරන්න ඕන. ඒ කැපකිරීම් කරලා මේක කොහොම හරි ජයග්‍රහණය කරන්න උත්සාහ
व्यूहगत रचना विश्लेषण अभी बल मे व्यूहगत रचना प्रश्न दिदास दहाटे प्रश्न पत्र सह दिदास दहन मे प्रश्न पत्रे विहिदीलाधीन आकार बलाल पेहदी पस पसकियन लकुन पनास एकाकना दिदास दहाटे पनास पहाकना दिदास दहन शाख प्रचार लकुन हेत्तना दिदास दहाटे पनास्तुना दिदास दहन फलीबोध कलमनाकन लकुन हतरी सतरा दिदास दहाटे दिदास दहन में हेटतुना कविलती गोविपल सतुम पालने के लकुन हेत्ते दिदास दहाटे अविलतीना दिदास दहन में तीस अटा कविलती इतर कृषि आर्थिक विद्या लकुन पणस हया कविलतीना दिदास दहाटे इतकोट दिदास दहन में तीस पहा कविलती आपदा सौख्य गेरलुकियन दिदास दहन में विसी देखा कविला तीयना मेन वेविधियट අපිට බලන්න පුළුවන් වැඩිපුරම ලකුණු දීලා තියෙන්නේ මෙන්න මේ ඒකක වලට කුසී ආර්ථික විද්‍යාව ගොවිපල සතුන් පාලනය පරිබෝධ කළමනාකරණය ශාක ප්‍රචාරණය ඊට පස්සේ පස ඒ වගේ ඒකක වලට තමයි වැඩිම ලකුණු ප්‍රමාණයක් ලැබිලා තියෙන්නේ. එතකොට දුවේ පුතේ මම ඔයාලට කියන්නේ සමහර ළමයි ඉන්නවා कृषि आर्थिक विद्या संपूर्ण गोविपल सतुम पालने संपूर्ण पलिबोध कलमाकरण संपूर्ण अन्ने संहार धर इन मेवा संहार मेवा बोरी मेव पाड़कर अतारे विधि अट कि लगे लकुन प्रमाण इतकोटर एक्ट बी एक्ट हेमे अंडे अमीट ලොකු බාධාවත්තමයි ඒ කොටස් ආවරණය කරගෙන ඒ විභාගයට සූදානම් නොවි සිටීම. දැන් මේකෙන් පුතාලට ඒක හොඳටම තේරුම් ගන්න පුළුවන්. කලින් මම කතා කරා බහුවරණ කොහොමද විහිදිලා තියෙන්නේ කියලා. ඒකෙදිත් බලන්නකෝ පස බෝගවගාවට පාංච පරිසරයේ බලපෑම ඒක තමයි මම පස කියලා දැම්මේ. ඒකෙන් වැඩියෙන් ඇවිල්ලා තියෙනවා. ඊට ශාක පෝෂණයෙන් ඇවිල්ලා තියෙනවා. जल संपादन हा जल वहन शाख प्रचारण पलिबोध कलमनाकरण सत्त पालने कृषि आर्थिक विद्यावे विशाल वशे प्रश्न तीयन बलाकिन पलिबोध कलमनाकरण सत्त पालने कृषि आर्थिक विद्यावे वेडिपुर प्रश्न टीका कविल तीयन मे अविल प्रश्न गाण तम मेक दालती दूल पुताल पेहदी मे एक व्यूहगत रचना वे वेडिपुर लकुन प्रमाण दिन विधि प्रश्न दाल तीप अन्न पुते समहार कमेलीम वे पलिबोध कलमना करमेतन सत्त पालने हेमनेतन कृषि आर्थिक विद्या दयाला तेरेवानी බහුවර්ණ පේපර් එකටත් ඒව එනවා නම් ව්‍යුහගත එකටත් එනවා නම් දැන් රචනා එකත් මම විශ්ලේෂණය කරලා බලන්නම් එතකොට ඒවටත් එනවා අනිවාර්යයෙන්ම එහෙම එනවා නම් පුතේ මේ ඒකක අතාරින්න එපා මේක හරි විදියට ඉගෙනගෙන හරි විදියට ප්‍රශ්න වලට මූණ දෙන ආකාරයට පුතේ සූදානම් වෙන්න ඕනේ එහෙමනම් දුවේ පුතේ ඔයාලට දැන් පැහැදිලි මේ ඒකක වැඩිපුරේන ඒකක ඔයාලා හොඳින් පාඩම් කරගෙන හොඳින් සූදානම් වෙන්න ඕනි කියන එක වටහා ගන්න තමයි මම මේවා දැම්මේ. එහෙමනම් දුවේ පුතේ විවගත රචනා ගැටළු වලට අපි පාඩම් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගනිමු. එතකොට මේ විවගත රචනා ගැටළු වලට සූදානම් වෙන ආකාරයක් තියෙනවා. ඒ ආකාරයට සූදානම් වීම තුළ ඔයාලට ඉතාමත් පහසුවෙන් මේ විභාගයට මුණ දීමට दृश्य आलोके व्यूहगत रचना प्रश्न कोहमद බලන්නපුතේ දෘශ්‍ය ආලෝකයේ වර්ණ හතකින් සමන්විතය මෙම වර්ණ තරංගායම් වල ආරෝහණ පිළිවෙලට දම් ඉන්ඩිගෝ නිල් කොළ කහ තැඹිලි සහ රතු ලෙස දැක්විය හැකිය
මෙම වර්ණ සංයෝජනයේ සුදු ආලෝකය ලැබේ. කෘෂිකාර්මික කටයුතු සඳහා මෙම දෘශ්‍ය ආලෝකයේ ආකාර තුනකින් බලපායි. මෙහිදී ආලෝක ත්‍රිවිධතාවය, ආලෝකයේ ගුණාත්මය හා ආලෝක කාල සීමාව යන කාණ්ඩ තුනම වැදගත්. ඔන්න ඔය විදිහට තියනවා. දැන් අපි මේක තේරුම් ගනිමින් කියෝගෙන යනවා පුතේ. ඔහෙ කියවන් යන එක නෙමෙයි. අර නිකන් කියවනවට කියවන එක නෙමෙයි. තේරුම් ගනිමින් කියවගෙන යනවා. එහෙම කියවගෙන යනකොට අපිට තේරෙනවා පුතේ මේක මේ ප්‍රශ්නේ අහන්නේ නෑනේ දෘශ්‍යාලෝකයේ වර්ණ කීයද? ඔහොම අහන්නේ නෑනේ කවදාවත් නේද පුතේ. අපි ඒක පොඩි කාලේ ඉඳන් දන්නවා අනිත් එක. එතකොට තරංගායාමල ආරෝහණ පිළිවෙලින් තියෙන මේකත් අපි දන්නවා. එතකොට මේ ඔක්කොටම කියන්නේ මේ වර්ණ සංයෝජන වලට කියන්නේ සුදු ආලෝකය කියලා දන්නවා. දැන් ඕක අපිට කෘෂිකර්මයට අදාළ වහන ප්‍රශ්නෙකට අහන්න වෙන්නේ මෙතනින්. මොකද්ද කෘෂිකාර්මික කටයුතු සඳහා දෘශ්‍ය ආලෝකයේ බලපාන ආකාර තුනක් දක්වන්න. දැක්කද පුතේ? ඒ ව්‍යුහගත රචනා ප්‍රශ්නයක්. රචනා නෙමෙයිනේ. එතකොට ඔයාලට පාඩම් තියෙන්න ඕන මොනවද? ආලෝක ත්‍රිවිධතාවය, ආලෝකයේ ගුණාත්මය හා ආලෝක කාල සීමාව. අන්න එතකොට පුතේ ඔයාලා දන්නවා මොකද්ද? මෙන්න මේ ප්‍රශ්නේ එක්ක ඔයාලා ලියලා මේ තුන ලියන්න ඕනේ. නැත්තම් ඔයාලා කරන්න ඕනේ මේ තුනට ඔයාලට පුළුවන් ඔයාලගේ මේ පොතක් ළඟ තියෙනවා නම් හරි නෝට් එක ළඟ තියෙනවා නම් හරි ඔයාලට ආකාර තුනකින් බලපයි කියනවා. මෙතෙන්ට එක කියලා දාන්න. ඊට පස්සේ ආලෝකයේ ගුණාත්මයට දෙක කියලා දාන්න. ආලෝකයේ කාල සීමාවට තුන කියලා දාන්න. එහෙම නැත්නම් මේ තුන හයිලයිට් කරන්න. එහෙම නැත්නම් වෙනම එළියට අරන් ලියන්න. ඒ වගේ කිරීම තුළ ඔයාලට තවදුරටත් මේක මතක තබා ගැනීමේ හැකියාව ලැබෙනවා. දැන් බලන්න පුතේ එතන හැදුණු රචනා ප්‍රශ්නේ මම මේ යටින් ලියලා තියෙනවා. කෘෂිකාර්මික කටයුතු සඳහා දෘශ්‍ය ආලෝකයේ බලපාන ආකාර තුනක් දක්වන්න. එතනින් අහන්න පුළුවන් ව්‍යුහගත රචනා ප්‍රශ්නේ අපි මේ එක අපි සූදානම් වෙලා දැන් ඉවරයි. අපිට ඒකවත් කරන්න පුළුවන්. ඒ වගේ ඔයාලා පාඩම් කරන හැම කොටසකින්ම පුතේ ව්‍යුහගත රචනා වලට අහන්න පුළුවන් කොටස් තියෙනවා. අන්න ඒ කොටසෙන් පුතාලා ප්‍රශ්නයක් ගොඩනගන්න ඕනේ. ගොඩනගල ඉවරලා ඒ උත්තරේ ලිව්වේ නැතත් කමන්නේ පුතේ. ඒ උත්තරේ අවබෝධයෙන් පුතාලා දැනගෙන ඉන්න ඕනේ. එතකොට විභාගෙට ගියාම ටක් ගාලා ඒ විදිය ප්‍රශ්නයක් ආවොත් එහෙම ඒ උත්තරේ පුතාලට ලියන්න හැකියාව ලැබෙනවනේ පුතේ. ඒක තේරුම් ගන්න. දැන් පුතාලා බලන්න පුතාලා පාඩම් කරමින් ඉන්නේ මෙන්න මේ කොටස. උෂ්ණත්වය භෝග වගාව කෙරෙහි බලපාන අන්දම. එතකොට දැන් පුතාලා එකින් එක අවබෝධයෙන් යුක්තව පාඩම් කරගෙන යනවා. ඒ කියන්නේ අවබෝධයෙන් පාඩම් කරන්නේ කොහමද? දැන් උෂ්ණත්වයේ භෝග වගාව කෙරෙහි බලපාන අන්දම බීජ ප්‍රරෝහණයට බලපානවා, ප්‍රභා සංශ්ලේෂණයට බලපානවා, සසනයට බලපානවා, වර්ණක සංශ්ලේෂණයට බලපානවා, හෝමෝන ක්‍රියාකාරීත්වයට බලපානවා, පුෂ්පීකරණයට බලපානවා. මේකේ තව තිබුණා පුතේ. ඒ විදිහට දැන් පුතාලා බලන්න ඕන දැන් ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් ප්‍රධානවම හැදෙන්න පුළුවන්නේ කොහොමද? මෙතන අපි මේවා කියවන්නෙත් නැතුව අපිට තේරෙනවා ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් ගොඩනැගිය හැකි මෙතන. කොහොමද? එතකොට උෂ්ණත්වයේ භෝග වගාව කෙරෙහි බලපාන ආකාර හතරක් දක්වන්න කියලා ඇහුවොත් පුතේ. කොහොමද? බලපාන එක ආකාරයක් තමයි බීජ ප්‍රරෝහණයට බලපාන. අනිත් එක තමයි ප්‍රභා සංශ්ලේෂණයට බලපාන, සසනයට බලපාන, වර්ණක සංශ්ලේෂණයට බලපාන. ඒ වගේ දැන් අපි දැනගෙන ඉන්න ඕනේ පුතේ කොයි විදිවලටද මේක බලපාන්නේ කියලා. එතකොට එහෙමනම් පුතේ ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් ගොඩනැගෙන්න පුළුවන් තවත් ආකාරයක් තමයි මොකද්ද? ප්‍රධාන මාතෘකා වල තියෙන ප්‍රධාන මාතෘකා දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේ තියෙන අනු මාතෘකා නිවැරදිව දැනගෙන ඉන්න ඕනේ. සමහරලාට ව්‍යුහගත රචනා ප්‍රශ්නකදී අහන්නේ ප්‍රධාන මාතෘකාවට අදාළ අනු මාතෘකා ටික තමයි ලියන්න කියලා එන්නේ. දැන් ඒ විදිහේ ප්‍රශ්නයක් තමයි මෙතන අපි මේ ගොඩනගා ගත්තේ. ඊට පස්සේ දුවේ පුතේ මේක ඇතුලේ අපි අවබෝධයෙන් කියෝගෙන යනවා. බීජ ප්‍රරෝහණයට. උෂ්ණත්වයේ බීජ ප්‍රරෝහණයට අත්‍යවශ්‍ය සාධකයකි. ජලය හා ඔක්සිජන් ප්‍රමාණවත් තරම් ලැබුණද ප්‍රශස්ත උෂ්ණත්වයන් නොලැබුණත් බීජ ප්‍රරෝහණය සිදු නොවේ. තවද සමහර බීජ සුප්ත අවදී පවතින විට එම සුප්තතාවය කෘතිමව නැති කර
බීජ ප්‍රවාහනය උත්තේජනය කිරීමට උෂ්ණත්වය උපයෝගී කරගත හැකිය. එතකොට මේකෙන් අහන්න පුළුවන් රචනා ප්‍රශ්නේ මොකද්ද? මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නේ මොකද්ද? එතකොට බීජ ප්‍රවාහණයට උෂ්ණත්වය බලපාන ආකාරය කියලා කියන්න පුළුවන්. එතකොට උෂ්ණත්වය බීජ ප්‍රවාහණයට අත්‍යවශ්‍ය සාධකයක් නෙපුතේ. එතකොට ප්‍රසස්ත උෂ්ණත්වයක් ලැබිය යුතුයි නේද? ප්‍රසස්ත උෂ්ණත්වයක් ලැබුණ නැත්තම් බීජ ප්‍රවාහණය සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම බීජ සුප්තතාවය. සමහර බීජ වල සුප්තතාවය විධීමට බීජ ප්‍රවාහණය අත්‍යවශ්‍යයි. එතකොට බීජ ප්‍රවාහණයට උෂ්ණත්වයේ වැදගත්කම සම්බන්ධයෙන් කරුණු දෙකක් ලියන්න කියලා කිව්වොත් පුතාලට ලියන්න වෙන්නේ මොකද්ද? එතකොට ප්‍රසස්ත උෂ්ණත්වයක් අවශ්‍යයි බීජ ප්‍රවාහණයට. බීජ ප්‍රවාහණයේ අත්‍යවශ්‍ය සාධකයක් තමයි උෂ්ණත්වය. ඒක ලියන්න පුළුවන්. ඊළඟට ලියන්න පුළුවන් මොකද්ද? සමහර බීජවල සුප්තතාවය නැති කරන්න නේද? සුප්තතාවය නැති කරලා බීජ ප්‍රවාහණය උත්තේජනය කරන්න උෂ්ණත්වය වැදගත්. අන්න ඒ වගේ ප්‍රශ්න ගොඩනගින්න පුළුවන්. එතකොට ඔයාලා පාඩම් කරන්න ඕනේ පුතේ ඒ ව්‍යුහගත රචනාවකට අහන්න පුළුවන් කොටස් කීයක් තියනවාද මේකේ? දෙකයි. එතකොට ඒ දෙක තමයි අපි මේ කතා කරේ. ඒ වගේ පුතේ ඔයාලා මේවා පාඩම් කරන්න ඕනේ. දැන් ප්‍රභා සංශ්ලේෂණයට උෂ්ණත්වයේ බලපෑම. එතකොට පාඩම් කරන්න ඕනේ මේ එකම බලන්න පුතේ බහුවරණ ප්‍රශ්නයක් සැකසෙන්නේ කොහොමද? ඒකත් මේ එකම ඔයාලට කතා කරන්න පුළුවන්. දැන් බලන්න පුතේ බීජ සමහර බීජවල සුප්තතාවය නැති කර බීජ ප්‍රවාහණය උත්තේජනය කිරීමට උෂ්ණත්වය බලපායි කියලා උත්තරයක් තියෙනවා. එතකොට ඒ උත්තරේ නිවැරදි නේද? එතකොට ඒ වගේ උත්තර අපි හරියටම දැන් බීජ සුප්තතාවය නැති කරන්න පුළුවන් ආකාර වෙනම පාඩමක් අපි ඉගෙන ගන්නවනේ පුතේ. එතකොට ඒ කොටසුත් දාලා මේකකුත් දාන්න පුළුවන්නේ ඒකේ උත්තරයක් විදියට. එතකොට අපි දැනන් ඉන්න ඕනේ සමහර බීජවල සුප්තතාවය නැති කරන්න මේ උෂ්ණත්වය වැදගත් වෙනවා කියන එක. එතකොට ඒ වගේ පුතේ මේ වගේ වැදගත්කම් මේ සමහර පාඩම් වලට සම්බන්ධ වෙලා තියෙන්නත් පුළුවන්නේ. ඒක නිසා පුතාලා මේක අවබෝධයෙන් කියවලා විශේෂ තැන් වලට keywords වලට ඒක ඉරි ගහන්න පුළුවන්. බහුවර්ණ ප්‍රශ්නයක් එන තැනකට පුතාලට පුළුවන් එක පාටකින් ඉරක් ගන්න. එතකොට ව්‍යුහගත රචනා ප්‍රශ්නය නම් ව්‍යුහගත රචනා ප්‍රශ්නය අපිට ගොඩනගලා උත්තරේ ලියන්නත් පුළුවන්. නැත්තම් පුතාලට මේ වෙලාවේ ලියලියා ඉන්න වෙලාවක් නැත්තම් ඒ 1 2 කියලා දාලා highlight කරලා ඒ විදිහේ ක්‍රමවේදයක් අනුගමනය කරන්නත් පුළුවන්. බොහොම සරලව. එතකොට ඒ වගේ පුතේ දැන් ප්‍රභා සංශ්ලේෂණයට බලපෑම. කොයි විදිහෙද ප්‍රභා සංශ්ලේෂණයට බලපාන්නේ? එතකොට ප්‍රභා සංශ්ලේෂණය ඇන හිටින්නේ කොයි වගේ අවස්ථාවලදී? අන්න ඒ වගේ හොඳට බලන්න ඕනේ. එතකොට ප්‍රභා සංශ්ලේෂණේ වේගයෙන් සිදුවන පරාසය මොකද්ද? ඒව බහුවර්ණ වලට එන්න පුළුවන් කොටස් නෙපුතේ. එතකොට දැන් මෙතන බලන්න C3 ශාක වලට ප්‍රසස්ත උෂ්ණත්වය දීලා තියෙනවා. C4 ශාක වලට ප්‍රසස්ත උෂ්ණත්වය දීලා තියෙනවා. එතකොට ඒක අහන්න පුළුවන් ව්‍යුහගත රචනා වලට. ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය ප්‍රසස්ත උෂ්ණත්වය පරාස දක්වන්න. එතකොට කොහමද? C3 ශාක සඳහා සහ C4 ශාක සඳහා ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය ප්‍රසස්ත උෂ්ණත්ව පරාස දක්වන්න. අන්න දැක්කද ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් ගොඩනගෙන්න පුළුවන් ආකාරයක්. එතකොට පුළුවන් පුතාලට ඒකට උත්තර මතක තියාගන්න. මේ විදියෙන් පාඩම් කරනවා නම් පුතේ ඒක ඉෆෙක්ටිව්, ඵලදායකයි, කාර්යක්ෂමයි. ඒ කියන්නේ අඩු කාලයකින් වැඩි ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි මම මේ කියලා දෙන්නේ. ඒතොර දැන් කියවගෙන ගියාට පුතේ මේ වගේ දැන් ඉලක්කම් ගොඩයිනේ. මතක හිටිනවා හරි අඩුයි. ඒතොර මේ ඉලක්කම් වෙන් කර මතක තබා ගැනීමට මේ විදිය ක්‍රමවේද අනුගමනය කරන්න ඕන. එතකොට සසනේ කෙරෙහි බලපෑම අන්න ඒ විදියට අපි මේවා අවබෝධයෙන් කියවලා මේ වගේ වැදගත් තැන් අපි මාක් කරගන්න ඕන, සටහන් කරගන්න ඕන. බහුවරණ හෝ ව්‍යුහගත රචනාවකට එනවනම් ඒකට කොහොමද අපි ලෑස්ති වෙන්නේ කියලා. එතන රචනා ප්‍රශ්නෙකට එනවනම් අහන්නේ පුතේ උෂ්ණත්වයේ භෝග වගාව කෙරෙහි බලපාන අන්දම විස්තර කරන්න. උදාහරණ සහිතව විස්තර කරන්න. අන්න ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් ඔයාලට සිද්ධ වෙන්නේ මොකද්ද පුතේ?
මේ එකිනෙක අරගෙන හතරක් පහක් මෙහෙම හයක් විතර අරගෙන පුතේ අපිට ඒවා විස්තර කරන්න වෙනවා. ඒවා විශේෂ කරුණු විතරක් විස්තර කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ කරුණු වලට වෙනම ලකුණු හම්බ වෙනවා ඔයාලට විස්තර කිරීමට වෙනම ලකුණු හම්බ වෙනවා. අන්න ඒ විදිහට තමයි පුතේ අපි ප්‍රශ්න වලට ලෑස්ති වෙන්න ඕනේ. එතකොට මේ කොටස පාඩම් කිරීමේදී පුතාලා බලන්න බහුවරණ එන්නේ කොහමද? ව්‍යුහගත එන්නේ කොහමද? රචනා එන්නේ කොහමද කියලා තුනම බැලීම තුන ඒ කොටස හොඳින්ම ඕගොල්ලෝ පාඩම් කරලා ඉවරයි කියලා සතුටෙන් විභාගෙට මුහුණ දෙන්න පුළුවන් තත්යකට එන්න පුළුවන් පුතේ. එතකොට දුවේ පුතේ මම මෙතනින් එන්න පුළුවන් ඔක්කොම ප්‍රශ්න දාලා නැහැ. එතකොට බලන්න උෂ්ණත්වයේ භෝග වගාවට බලපාන ආකාර හතරක් දක්වන්න. එතකොට පුතාලට අර අණු මාතෘකා හතරක් මෙතන දක්වන්න පුළුවන්. ඊට පස්සේ දුවේ පුතේ අපි තව ප්‍රශ්නයක් එතනින් ගොඩනගා ගත්තා. C3 සහ C4 ශාකවල ප්‍රභා සංශ්ලේෂණය ප්‍රශස්තාන්දමින් එහෙම නැත්නම් උපරිම අන්දමින් සිදුවන උෂ්ණත්ව පරාස දක්වන්න. එතකොට දොල පුතාලා දන්නවා ඒක හොඳට පැහැදිලිව දීලා තිබ්බා C3 ශාකවලට කොහොමද C4 ශාකවලට කොහොමද කියලා. එතකොට ඒ උත්තරේ පැහැදිලිව ලියන්න අපිට මතක තියාගෙන ඉන්න ඕනේ. ඔන්න දැන් අපි මේ දෙවෙනි එකකේ පාඩම් කරගෙන යනකොට පුතාලා පාඩම් කරනවා ප්‍රධාන දේශගුණික කලාප හා පාරිසරික කලාප කියන පාඩම. අන්න එතෙන්දී අහන්න පුළුවන් ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් තමයි මේ අහලත් තියෙනවා කලින් ඉදිරියේදී අහන්නත් පුළුවන්. ප්‍රධාන දේශගුණික කලාප තුන සහ ඒ විදියට බෙදීම ඒ වර්ගීකරණයට තියෙන පදනම ඒවා ව්‍යුහගත වලට අහන්න පුළුවන්. එතකොට කෘෂි දේශගුණික කලාප කීයක් තියෙනවද? ඒවා මොනවාද? ඒවා නම් කරන්න. කෘෂි දේශගුණික කලාප වර්ගීකරණයට තියෙන පදනම මොකක්ද? එතකොට කෘෂි පාරිසරික කලාප කීයක් තියෙනවද? එතකොට කෘෂි පාරිසරික කලාප වර්ගීකරණයට තියෙන පදනම මොකක්ද? එතකොට අන්න ඒවා තමයි ඒවා ප්‍රධාන වෙන විදියට පුතාලා පාඩම් කරන්න ඕනේ. එතකොට එතන ඒ ස්ථානයෙන් කොහෙන් ඇහුවත් පුතාලට මේ ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට මුහුණ දීමේ හැකියාව ලැබෙනවා. දැන් පුතාලා හිතන්න පුතාලා දැන් ආග්නේය පාෂාණවල ඒ කියන්නේ පාෂාණවල ආග්නේය පාෂාණ කියන කොටස පාඩම් කරමින් ඉන්නවා. එතකොට බලන්න මේකේ අහන්න පුළුවන් ප්‍රශ්න මොනවද ව්‍යුහගත රචනාවලට? ආග්නේය පාෂාණ යනු මොනවාද? එතකොට පුතාලට මෙන්න මේ කොටසෙන් පුළුවන් පෘථිවි කුහරය තුල ඇති මැග්මා, පෘථිවිය මතු පිට පැමිණ සිසිල් වී ඝනවීමෙන් සෑදෙන පාෂාණ ආග්නේය පාෂාණ නම් වේ. දැක්කද පුතේ? ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරේ විදියට පුතාලා මේක පාඩම් කරනකොට හොඳට ඔළුවට යනවා. හොඳට මතකෙ හිටිනවා. එතන බ්‍රේන් එක අයිඩෙන්ටිෆයි කරනවා, බ්‍රේන් එක අඳුන ගන්නවා මේ වැදගත් දෙයක් තමයි මේ මගේ බ්‍රේන් එකට මේ මට එන්නේ කියලා බ්‍රේන් එකත් අඳුනා ගන්නවා. ඒ නිසා පුතේ ඉෆෙක්ටිව් ස්ටඩින් යන්න ඕනේ මේ දවස්වල. අනිත් ප්‍රශ්නේ මොකක්ද අහන්න පුළුවන්? ආග්නේය පාෂාණ වලට උදාහරණ තුනක් දක්වන්න. දැක්කද? එතකොට මේ ටික මතක තියෙන්න ඕන පුතාලට. ග්‍රැනයිට්, පෙග්මටයිට්, චානකයිට්, බැසෝල්ට්. ඒ වගේම බලන්න පුතේ බහුවර්ණ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ආග්නේය පාෂාණයකට උදාහරණයකි කියලා මේන් එකකුත් එක්ක විපරිත පාෂාණ, එතකොට අවසාදිත පාෂාණවලින් උද්දාල ඉවර වෙලා බහුවර්ණ ප්‍රශ්නයක් ගොඩ නැගෙන්න පුළුවන්. ඉතින් පැහැදිලිව පුතාලා මේ ව්‍යුහගත රචනාවලට සහ බහුවර්ණ ප්‍රශ්නවලට සූදානම් වීමේදී මේවා හොඳටම මතක තබාගෙන වෙන්කර මතක තබා ගැනීම හරිම වැදගත්. බලන්න පුතේ අපි ගොඩනගාගත්තු ව්‍යුහගත රචනා ප්‍රශ්න දෙක තමයි මේ ආග්නේය පාෂාණ යනු මොනවාද? ආග්නේය පාෂාණ වලට උදාහරණ තුනක් දක්වන්න. දැන් පුතාලා හිතන්න පුතාලා පාඩම් කරනවා මේ පාංශු පැතිකඩ කියන කොටස. එතකොට බලන්න මේ පාංශු පැතිකඩ කියන කොටසෙන් අහන්න පුළුවන් ප්‍රශ්න මොනවාද? එතකොට එකක් තමයි පාංශු පැතිකඩ යනු කුමක්ද? හඳුන්වන්නනේ පාංශු පැතිකඩ හඳුන්වන්න. එතකොට පාංශු පැතිකඩ යනු කියලා තියෙනවනේ පුතේ. අන්න ඒ ටික මතක තිබුණොත් පුතාලාට ලියන්න පුළුවන් පාංශු පැතිකඩ යනු කුමක්ද කියලා. එතකොට පුතේ ඊළඟට අහන්න පුළුවන් ප්‍රශ්න මොනවාද? පාංශු පැතිකඩක අඩංගු ප්‍රධාන කලාප මොනවාද? එතකොට O A B C හා R. එතකොට ඒවා අපිට මතක මේ ඉංග්‍රීසි අකුරු ටික මතක තියෙන්න ඕන. එතකොට ආය අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මොකද්ද?
පාංශ පැතිකඩක් සංවර්ධනය වීමට බලපාන සාධක මොනවාද? යහපත් දේශගුණික සාධක, භූවිෂමතා තත්ත්ව, ජෛව සාධක ඒවා බලපානවා. එතකොට ඒ විදිහේ ප්‍රශ්නකුත් ගොඩනගෙන්න පුළුවන්. එතකොට ගොඩනගෙන ව්‍යුහගත රචනා ප්‍රශ්න තමයි පුතේ පාංශ පැතිකඩ යනු කුමක්ද? පාංශ පැතිකඩේ ප්‍රධාන කලාප නම් කරන්න. අන්න ඒ විදිහට. එහෙමනම් ආදරණීය දුවේ පුතේ මේ විදිහට ඵලදායි ලෙස පාඩම් කරලා විශිෂ්ට ජයක් දිනා ගන්න ඔයාලා හැමෝටම හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ආයුබෝවන් දරුවනේ.